වෙනද වගේම ආසාදරෙන් පිළිගන්නවා ටෙක්හකම් YouTube channel එක ඉදින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට Xiaomi සමාගමේ Redmi Note 10 කියන smartphone එක ලෝකෙ පුරාම වගේම ලංකාවෙත් ගොඩාක් අය අතර කතාබහට ලක් වුණ ප්‍රසිද්ධ smartphone එකක් වුණා Redmi Note 10 smartphone එකේ Pro variant එක එහෙමත් නැත්නම් Xiaomi Redmi Note 10 Pro smartphone එක ගැන තමයි මේ වීඩියෝ එක. Subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න Tech Hakam YouTube channel එකත් එක්ක අපි යමු Redmi Note 10 Pro smartphone එකේ review එකට. Find me in the corner of the අපි මේ smartphone එකේ unboxing එකෙම video එක ආරම්භ කරමු. Redmi Note 10 Pro smartphone එක ඔයා මිලදී ගනිද්දී ලැබෙන්නේ මේ වගේ box එකක තමයි. Box එකේ ඉස්සරහා පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන smartphone එකේ පින්තූරයක් සහ Redmi Note 10 Pro කියලා සඳහන් කරලා තියෙනවා. Box එකේ පියන ඉවත් කළාම මුලින්ම අපිට බලා ගන්න හම්බෙන්නේ තවත් පොඩි box එකක්. මේ box එක ඇතුලේ හැම Redmi smartphone එකම වගේ user manual එක, warranty card එක SIM ejective tool එක සහ මේ smartphone එක සඳහා silicon back cover එක උත් box එකේම අන්තර්ගත වෙනවා. දැන් හඳුන්වලා දෙන smartphones වල අපිට silicon back cover එකක් box එකේ ලැබෙනවා අඩුයි. ඒ අතින් ගත්තම මේ smartphone එකේ case එක අඩංගු වීම advantage එකක්. ඊළඟට box එකේ Redmi Note 10 Pro device එක සමහර highlighted features සඳහන් වෙලා තියෙන polythene ආරක්ෂා කරලා device එක පැත්තකින් තිබ්බට පස්සේ 33W fast charging adapter එකත් අපිට box එකේම අන්තර්ගත වෙනවා. අවසාන වශයෙන් charging වලට data transferring සඳහා පාවිච්චි කරන්න පුළුවන් standard USB to type C cable එකක් අපිට box එකේ බලා ගන්න පුළුවන් වෙනවා. Box contents විදියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එච්චරයි. දැන් අපි කතා කරමු device එක ගැන. වෙනද වගේම අපි Redmi Note 10 Pro smartphone එකේ design එකෙම පටන් ගමු. Design එක ගැන කතා කළොත් Redmi Note 10 smartphone එකට ගොඩක්ම සමාන design එකක් තමයි Redmi Note 10 Pro smartphone එකටත් ලබා දීලා තියෙන්නේ. ඒත් build quality එකේ වෙනසක් කරලා තියෙනවා. Regular Note 10 variant එකේ අපිට බලා ගන්න පුළුවන් උනේ polycarbonate එහෙම නැත්නම් plastic back එකක්. ඒත් Pro variant එකේ ඉස්සරහා වගේම පිටිපස්ස පැත්ත කියන පැති දෙකම නිර්මාණය කරලා තියෙන Corning Gorilla Glass 5 කියන මැටීරියල් එකෙන්. ඒ තාමත් ෆ්‍රේම් එක නම් ප්ලාස්ටික්. Note 10 එකේ වගේම IP53 ස්ටෑන්ඩඩ් එකේ Dust and Splash Protection coating එකක් ලබා දීලා තියෙනවා. Splash Protection coating එකක් වෙන හින්දා වැස්සදී පාවිච්චි කළාට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒත් වතුරදී දාලා පාවිච්චි කළා එහෙම නැත්නම් හදිසියේදී වතුරට වැටුනොත් smartphone එකට ප්‍රශ්නයක් වෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එකේ ඝනකම වෙන්නේ මිලිමීටර 8.1ක් විතරයි. සහ ග්ලාස් බිල්ඩයක් වුණාට ග්‍රෑම් 195කට අඩු බරක් පවත ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එක Onyx Grey, Glacier Blue සහ Gradient Bronze කියන පාට තුනකින් හඳුන්වලා දීලා තියෙනවා. ඩිසයින් එක ගැන නම් කතා කරන්න තියෙන්නේ එච්චරයි. දැන් අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ main highlight point එකක් වෙන display එක ගැන. මේ smartphone එකටත් කලින් Redmi Note 9 Pro එකේ වගේම අඟල් 6.67ක ඒත් Amoled display එකක් යොදලා තියෙනවා. කලින් වගේ IPS LCD display එකක් යොදන්නේ නැතුව Amoled display එකක් යොදපු ගොඩාක් හොඳ දෙයක්. Amoled display එකක් යොදලා මේ A3 smartphone එකේ වගේ resolution එක අඩු කරලා ඇති කියලා වාට හිතෙන්න පුළුවන්. ඒත් resolution එකත් කලින් වගේමයි 1080i 2400 කියන pixel resolution එක සහ 395ක pixel per inch density එක යන Full HD Plus resolution එකක් තමයි මේ display එකට යොදලා තියෙන්නේ. AMOLED display එකක් තියෙන හින්දා deep colors and inky blacks බලා ගන්න පුළුවන් මේ display එකෙන්. තවත් හොඳ cinematic display experience එකක් ලබා ගන්න 29x ratio එකකුත් යොදාගෙන තියෙනවා. මේ smartphone display එකේ 450 nits වගේ typical brightness එකක් සහ HDR contents වගේ බලද්දී 1100 nits වගේ peak brightness එකකුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. Display එකට HDR10 certification එක සහ 120Hz high refresh rate එකක් support කරනවා. මේ price range එකේ හොඳ display එකක් විදියට මේ Redmi Note 10 Pro smartphone එකේ display එක හඳුන්වන්න පුළුවන්. software එක විදියට දැන් හඳුන්වලා දෙන Android smartphones හැම එකකම වගේ run වෙන Android 11 OS එක උඩ MIUI 12 කියන skin එක බලා ගන්න පුළුවන්. Redmi smartphone එකක් වෙන ඉඳ මේ smartphone එකත් ad ප්‍රශ්න බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට ඔය smartphone එක විශේෂයෙන්ම සැලකිලිමත් වෙන දේවල් වලින් එකක් හඳුන්වන්න පුළුවන් වෙන hardware එක ගැන කතා කළොත් මේ smartphone එකේ processor එක විදිහට යොදාගෙන තියෙන්නේ Poco X3 smartphone එක පාවිච්චි කරපු Qualcomm ලගේ mid-range Snapdragon 732G කියන chipset එක. මේ Snapdragon 732G processor එක MediaTek Helio G95 chipset එකක් හා සමානව perform කරනවා. CPU performance නිසා efficiency එකෙන් මේ chipset එක ඉදිරියෙන් යනවා G95 එකට වඩා. octa-core CPU asa Adreno 618 කියන GPU එක එහෙම නැත්නම් graphic processing unit එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම application එකක් සා PUBG Call of Duty වගේ heavy games උන හොඳ graphic settings යටතේ play කර ගැනීම හැකියාව තියෙනවා. Gaming වලට smartphone එක මිලදී ගන්න ඉන්නවා නම් ඔයා මේ price range එකේ ඔයාට මේ smartphone එක try කරන්න පුළුවන්. RAM storage variants විදියට මේ smartphone එකේ base variant එකේම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 6GB RAM එක සමග 64GB internal storage එක. ඒකට අමතරව 6GB RAM 128GB UFS 2.2 storage එක සහ 8GB RAM 128GB UFS 2.2 storage variants විදියට මේ smartphone එකේ RAM storage variants තුනකින් හඳුන්වලා දීලා තියෙනවා. Xiaomi සමාගමෙන් කියන විදිහට මේ අලුත්ම UFS 2.2 storage version එකේ කලින් UFS 2.1 storage version එකට වඩා දෙගුණයකින් වැඩි read and write speed එක බලා ගන්න පුළුවන් වෙයි කියලා. 128GB storage එක මැදි වුණත් dedicated microSD card slot එකක් තියෙන හින්දා ඔයාට storage වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ගොඩාක් අය කතා වුණ මේ smartphone එකේ 108 megapixel quad camera setup එක ගැන කතා කරමු. කවදාත් මෙගාපික්සල් අගේම කැමරා ක්වොලිටිය තීරණය කරන්න බෑ. මේ quad camera setup එකෙන් primary camera එක වෙන්නේ මෙගාපික්සල් 108ක Samsung ISOCELL HM2 කියන f1.9 කියන 6p lens එක සමග බලා ගන්න පුළුවන්. primary camera එක අපිට 12 pixel PDF පාසුකමක් බලා ගන්න පුළුවන් වෙනවා. primary camera එකෙන් default photos capture කරන්න නිසා video shoot කරන්නේ 12 megapixel resolution එකෙන්. අවශ්‍ය නම් 108 megapixel mode එකට switch කරන්නත් පුළුවන්කම තියෙනවා. ඊළඟට අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක විදියට මෙගාපික්සල් 8 Sony IMX355 sensor එක f2.2 aperture එක තියෙන ලෙන්ස් එක සමග මෙගාපික්සල් 5ක මැක්‍රෝ ලෙන්ස් එක ඔම්නිෂන් එහෙම නැත්නම් OV 5675 කියන 1/5 inches ප්‍රමාණයේ sensor එක f2.4 aperture එක සෙන්ටිමීටර් 3.17 අතර තියෙන කුඩා දේවල් විශාල කරලා බලා ගන්න මේ මැක්‍රෝ ලෙන්ස් එකට උදව් වෙයි. අවසාන වශයෙන් මෙගාපික්සල් 2ක GC02M1 කියන depth sensor එක background එක blur කරලා හොඳ portrait shots ගන්න උදව් වෙන විදිහේ බොහෝ දුරට මේ කැමරා lenses හතරෙන් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ wide සහ ultra wide කියන lenses දෙක විතරයි. video recording විදියට උපරිම 4K 30fps සහ 1080p 60fps දක්වා මේ smartphone එකේ primary camera එක පාවිච්චි කරලා video shoot කරන්න පුළුවන්. ඊළඟට front camera එක එහෙම නැත්නම් selfie camera එක. selfie camera එක විදියට Redmi Note 10 Pro smartphone එක භාවිතා කරලා තියෙන megapixel 16ක Sony IMX471 sensor එක f2.5 aperture size එකක් තියෙන lens එක සමග front camera එක භාවිතා කරලා උපරිම 1080p 30fps දක්වා විතරයි video shoot කරන්න පුළුවන් වෙන්නේ. audio පැත්තටදී මේ smartphone එකේ primary speaker grill එකට අමතරව තවත් secondary speaker grill එක smartphone එකේ උඩින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා මේ smartphone එකෙන් අපිට stereo sound experience එක ලබා ගන්න පුළුවන් වේවි. මේ price range smartphones වල වැඩි dual speaker system එකක් එහෙම නැත්නම් stereo speaker system එකක් බලා ගන්න පුළුවන් වෙනවා අඩුයි. ඊළඟට සමහර Xiaomi smartphones වල සහ Redmi smartphones වල බලා ගන්න පුළුවන් වෙන infrared port එක එහෙම නැත්නම් IR blast එකක් තියෙනවා මේ smartphone එකේ. 2021 එකේ launch වුණ smartphone එකක් වුණාට තාමත් 3.5mm headphone port එක අන්තර්ගත වෙන smartphone එකේ. ඔයා තාමත් wired earphones එහෙම නැත්නම් wired microphone smartphone එකත් එක පාවිච්චි කරන කෙනෙක් නම් මේ smartphone එකේ headphone jack එක තාමත් තියෙනවා. biometric විදියට ඔයාගේ smartphone එකේ ආරක්ෂාවට side mounted physical fingerprint scanner එකක් සහ megapixel 16 selfie camera එක පාවිච්චි කරන software based facial recognition option එකක් මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙනවා. Amoled display එකක් යොදලා තිබුණත් තාමත් Redmi Note 9 Pro smartphone එකේ වගේම physical side mounted fingerprint එකක් තමයි මේ smartphone එකේ තියෙන්නේ. ඊළඟ smartphone එකේ hardware සහ features ගොඩාක් හොඳ මට්ටම තිබුණත් battery එක ටිකක් පාළ මට්ටම තමයි තියෙයි. ඒත් මේ Redmi Note 10 Pro smartphone එක අපිට mAh 5020ක lithium polymer battery capacity එකක් ලබා දීලා තියෙනවා. 8nm efficient chipset එක සහ AMOLED display එක නිසා සාමාන්‍ය දවසක විතර බැටරි life ලැබෙව heavy use කළාත්. ඒ කොහොම වුණත් Redmi Note 10 Pro smartphone එකේ 33 watts fast charging support කරනවා. ඒකට අමතරව අපිට box එකේම fast charger එකක් ලැබෙනවා. Xiaomi සමාගමෙන් කියන විදිහට පැය භාගයකින් 0.59% විතර charge කරගන්න පුළුවන් මේ smartphone. අවසාන වශයෙන් ඔයා ගොඩාක් මේ ඉවසිල්ලෙන් බලන් හිටපු මේ Xiaomi Redmi Note 10 Pro smartphone එක මිල ගන්න. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේදී Xiaomi Redmi Note 10 Pro smartphone එක ලංකාවට officially launch කරලා නැහැ. ඒතකොට මේ වීඩියෝ බලන වෙලාවේදී මේ smartphone එක launch වෙලා තිබ්බොත් ලංකාවේ මිලදී ගන්න පුළුවන් තැන් සහ official pricing එක පහල description එකේ සහ pin comment එකේ දාලා තියනවා මතකදෝ check කරගන්න. Xiaomi Redmi Note 10 එක ලංකාවට හඳුන්වලා දුන්න මිලත් එක බලද්දී රුපියල් 50000 ලා රුපියල් 65000 අතර මුදලකට ලංකාවට හඳුන්වලා දෙන්න ඉඩ තියෙනවා. ඒ price range එකට Xiaomi Redmi Note 10 Pro smartphone එක හොඳ option එකක්. ඔයා මේ Xiaomi Redmi Note 10 Pro smartphone එක ගැන මොනවද හිතන්නේ? මේ smartphone එක ගැන ඔයාගේ අදහස් සහ ප්‍රශ්න මතයතුව පහලින් comment කරන්න. මේ වගේ smartphone reviews start කරලා තියෙන මගේ YouTube channel එකේ අවශ්‍ය නම් ඔයාට ඒවත් බලන්න පුළුවන්. ඔයාම Tech Hakam YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට යටපතේ තියෙන bell button එක click කරලා all notification option එක තෝරගන්න. තාත් මේ වගේ අලුත් video හම්බ වෙනකම්